සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනිදාසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රෝණී. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අල්ලස දූෂණයට එරෙහි පස් අවුරුදු සැලැස්ම එළිදකි. ගමෙත් පන්සලේත් දියුණුවට කැප වූයේ වත්මන් රජයයි. අගමැති පවසයි. සාගලගෙන් විමල්ට අභියෝගයක්. ඔප්පු කරන්න බැරි නම් ඉල්ලාස් වෙන්න ඕනේ. නෙදර්ලන්තයට ත්‍රස්ත ප්‍රහාරයක්. අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළිදැක්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අල්ලස හා දූෂණය මැඩලීම වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් රට තුළ තිබුණද වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. වංචාව හා දූෂණය තුරන් කරමින් ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම ක්‍රියාකාරී සැලැස්මේ අරමුණයි. සාකච්ඡාවට 40ක් පවත්වා විද්වතුන්, විදේශ විශේෂඥයින්, විවිධ තරාතිරම්වල පිරිස් මෙන්ම ජනතාවගේ අදහස් ලබා ගනිමින් මෙම ජාතික සැලැස්ම සකස් කෙරුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අල්ලස හා දූෂණය නතර කිරීම සඳහා පසුගිය වසර 4 තුළ කිසිදු රජයක් නොගත් දැඩි තීන්දුව පවාගෙන ඇති බවයි. මේ රටේ සංවර්ධනයට තියෙන ප්‍රධාන බාධා දූෂණය, හොරකම, නාස්තිය. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා අපි මේ කරුණවලදී හෙට දවසේ මේ රට හොඳ රටක් වෙන්න නම් අපි අපේ වගකීම් සහ යුතුකම් අපි ඉෂ්ට කරන්නට ඕන. යහපත් රාජ්‍ය පාලනයක් කියන එක මේකට හැම කෙනෙකුගේම අවංකභාවය තියෙන්නට ඕන, කැපවීම තියෙන්න ඕන. ඒ කැපවීම හැම කෙනෙක්ම කරන්න වෙයි. ඒ කැපවීම කළේ නැත්නම් දේශපාලනඥයාගේ ඉඳලා සියලු රාජ්‍ය නිලධාරීන්ද ඒ කැපවීම කළේ නැත්නම් අපි මහානායක හාමුදුරනේ තව අවුරුදු 10කින් පස්සේ මේ ලෝකයේ උතුම් විශිෂ්ට රේස්ට රට කොතනින් කෙලවර වේවිද කියලා හිතන්න බෑ. ඒක තමයි මේ රටේ ඇත්ත తත්වය. ආණ්ඩු කරන අයද හෙට ආණ්ඩු ගන්න බලාපොරොත්තු වෙන අයද මේ සියලු දේවල් වලදී සැබෑ අවංක වැඩපිළිවෙලක් පිළිබඳව තියෙන උවමනාව මොකද්ද? ඒ වැඩපිළිවෙල කුමක්ද? බලය පිළිබඳව කතා කිරීම සහ බලය රැක ගැනීම පිළිබඳව ප්‍රශ්නේ විනා රටේ පත් වෙලා තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගන්න සැබෑ උවමනාවක් එක්ක තියෙන වැඩපිළිවෙලක් හර්ධ සාක්ෂියට අනුව කිසි කෙනෙක් අතින් හැදිලා නැහැ. ඒක සැදිය යුතුයි. ඒකට කැපිය යුතුයි. ඒකට එකට එකතු වෙන්නට ඕනේ. කථානායක කරු ජයසූරිය මහතාද මිහිඳි අදහස් පළ කළා. අල්ලස දූෂණය මැරලීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් රජයට මේක තනියම කරන්නවත් බෑ. එහෙම නැත්නම් විපක්ෂයටත් මේක තනියම කරන්නවත් බෑ. ඒ වගේම මේක රතු පාට, නිල් පාට, කොළ පාට, කහ පාට සියලුම පාටවල සහයෝගය ඉතාමත්ම අවශ්‍යයි. එහෙම නැතුව එක පාර්ශ්වයක් පමණක් මගින් මේ උත්සාහ කරනවා නම් මං හිතන්නේ ඒකේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම මේ අවස්ථාවේදී මේ ගෞරවනීය ආයතනය කරන සියලුම පක්ෂ නායකවරුන්ට සද්භාවයෙන් මෙතෙන්දී අපි එකිනෙකා විවචනය කරගන්න නැතුව මේ දූෂණය අල්ලස මර්ජනය කරන්න ඕන නම් සෑම රාජ නායකයෙකුගේම සහය ලැබිය යුතු කියන මතය මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේද අන්‍යාගමික පූජකවරුන්ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දෙස් විදෙස් නියෝජිතින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රියාන තුරකින් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලැබුවා. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී අනතුර සිදුවුණේ අතරගුවට ගත් තිපරතේ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුණේ. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසින් පැමිණි ටිප රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටී ආසන්නයේ තිබූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණේ අද අලුයමයි. අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු එම ස්ථානයේදීම මියගිය බවයි වාර්තා වුණේ. වෑන් රථයේ රියදුරු ඇතුළු 8 දෙනෙකු ඉන් තුවාල ලැබුවා. මියගිය අය අතර වෑන් රථයේ ගමන්ගත් ගැබිනි කාන්තාවක් හා තවත් කාන්තාවන් 2 දෙනෙකුද වනවා. ලොරි රථයේ රියදුරුද අනතුරින් මියගියා. තුවාලකරුවන් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ පසු වූ 4 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදු ඇති අතර එහි ගමන් කරමින් සිටියදී මියගිය අය යාපනයේ ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයට ගමත් පන්සලක් දියුණු කිරීමට ඍජුවම ක්‍රියා කළේ වත්මන් රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කැකිරාව මහ ඇලගමුව ශ්‍රී දේවතිස්ස රාජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කැකිරාව ශ්‍රී දේවතිස්ස රජමහා විහාරස්ථානයේ දෙමහල් ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. විහාරස්ථානයේ බෝධිය වටා ඉදිකෙරුණු රන්වැට විවෘත කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා කියා සිටි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ මහවැලි ව්‍යාපාරය හේතුවෙන් වියලි කලාපයට නව පණක් ලැබී ඇති බවයි. එහි ඊළඟ පියවර ලෙස ගමේ ආර්ථිකය දියුණු කිරීමට වත්මන් ආණ්ඩුව පියවරගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. නෑ බර අඩු කරලා අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරලා ගම දියුණු කරන්ටයි අපේ ඉන්නේ. එහෙනම් ඒ වැඩසටහන අපි ඉදිරියට ගෙනියනවා. ගම්වල වෙනුවෙන් වැඩසටහන් කරගෙන ඒ කරන ගමන් වේර විහාර අමතක කරලා නෑ. මං හිතා අපේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් මුදල් දෙනවා. දැන් මේ ලියාපදිංචි නැති වුණත් සංස්කෘතික කෝණයෙන් මුදල් දෙනවා. ජනාධිපතිතුමා මුදල් දෙනවා. අගමැතිවරයා මුදල් දෙනවා. එහෙනම් ඒ හතරෙන් මං හිතන්නේ මීට ඉස්සර නොලැබුණු විදියට කුඩා විහාරස්ථාන වලට ගමේ විහාරස්ථාන වලට තමයි මේ මුදල් ලැබලා දෙන්නේ. ගම් පෙරළියෙන් උත් ගමේ විහාරෙට මුදල් ලැබලා දෙන්න අපි අවස්ථාව දීලා තියෙනවා. මේ හැම එකෙම ඍජුව පන්සලට උදව් කරන්නත් වක්‍රව ගම දියුණු කළා ගමේ දියුණුවෙන් පන්සල උදව් කරන්නත් ඒ වැඩ කටයුතු දෙකම අපි කරගෙන යන්නේ. මහායලගමුව ශ්‍රී දේවතිස්ස රජමහා විහාරාධිපති පූජ්‍ය සේනාධිරයාගම විමලජෝති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රත්ගම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හත් දිනෙකු සහ අඩවිවන නිලධාරියෙකු රහස් පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. ඒ පිළිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. ගාල්ල රත්ගම ප්‍රදේශයෙන් පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඔවුන් දෙදෙනාව අනතුරුව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව අද දිනත් තවත් සැකකරුවන් 8ක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. මේ සැකකරුවන් 8 දෙනා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඉන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කළේ අද සවස. මේ 8 දෙනා අතර සිටිනවා දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරු 2ක්, පොලිස් සැරයන් 2ක්, පොලිස් කොස්තාපල්වරුන් 2ක්, පොලිස් කොස්තාපල් රියදුරන් 1ක්. ඊට අමතරව මෙම මෘත ශරීර 2 පුලුස්සා දමා තිබුණු වලස්මුල්ල රක්ෂිතය භාරව සිටි බීට්ටු අනනිලධාරියාව මීට පෙර අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා. ඒ අනුව එම ප්‍රදේශය බාර අඩවි වන නිලධාරියාවත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. අද අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 8 දෙනා ගාල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් කිසිදු ඇමරිකා සමාගමක් අරලියගහ මන්දිරය තුළ කාර්යාලයක් පිහිටුවා නැති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද අවධාරණය කළා. එවැනි කාර්යාලයක් තිබෙන්නේ නම් ඒ බව ඔප්පු කර පෙන්වන ලෙසයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඇමරිකා සමාගමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපේ රටේ ඉඩම් ටිකත් එක්සත් ජනපද උවමනාවන්ට අනුව ඔවුන් සතු කරවාලීමේ මෙහෙයුමකට අද අවතීර්ණ වෙලා තිබෙනවා. මේක සිද්ධ වෙන්නේ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරය ඇතුළේ තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකානු ආයතනයේ ලංකාවේ කාර්යාලය පිහිටවල තියෙන්නේ. පහුගිය දවසක කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා අග්‍රාමාත්‍යවරයා. මේකේ තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන් 150ක් වියදම් කරලා ඇමරිකානු ආයතනයකට මේ රටේ ඉඩම් මිනුම් කටයුතු කිරීම සඳහා බාර දෙන්න. දැන් ලංකාවේ ඉඩම් මිනුම් කටයුතු දෙන්නේ මොන ආයතනයටද කියලා තීරණය කරන්න දාන අනුකමිටුවේ ඇමරිකන් කාර්යෝ 4යි. මේක සුද්දට ගිය රටද? ඔබතුමා මේක දන්නේ නැහැ. මේක කරන්නේ අරලියගහ මන්දිරය ඇතුලේ. මෙතුමා දන්නවා. ඔය ඉන්නේ සාගල රත්නායක මහත්තයා දන්නවා. මගේ නම සඳහන් කළා අරලියගහ මන්දිරයේ කාර්යාලයක් පිළිබඳව කතා කරා. මම වගකීමකින් කියනවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෝ වෙන ඇමරිකන් කිසිම සමාගමක් අරලියගහ මන්දිරය තුර කාර්යාලයක් ස්ථාපිත කළා නැහැ. බිරිඳ මවනවා නිකන් මාධ්‍යයට මේවා වෙන්න.
ඔබතුමා කියනවනම් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ කාර්යාලයේ අරලියගහ මන්දිරේ නැහැ කියලා මට පුළුවන් ඔබතුමා ඉදිරිපිට ඔප්පු කරලා පෙන්නන්න මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කාර්යාලය අරලියගහ මන්දිරේ ඔන්රබල් සුජිත් සභාපතිතුමනි ඔප්පු කරන්න බැරි නම් ඉල්ලාස් වෙන්න ඕනේ අයවැය තුන්වන වර කියවීමේ පස්වන දිනය අදයි අමාත්‍යංශ තුනක වැය ශීර්ෂ අද දිනේදී විවාදයට ගැනුණා විවාදයට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් ගැටුම් පද පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමට පහසු වන බවයි ලබන 22වෙනිදා ජනාධිපතිතුමාගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන පුත්තලම දිස්ත්‍රික් දැන් ඒ ගමේ ජනතාවටත් ඔප්පු ලබා දෙනවා 22වෙනිදාට පුත්තලමනේ අම්පාරේ තවත් 3000ක් ලෑස්ති ජනාධිපතිතුමාගෙන් දින ඉල්ලලා තියෙනවා ත්‍රිකුණාමලයේ 2500කට ඔප්පු දෙන්න මොනරාගල 1000ක් ගණක් ලෑස්ති අපි 10 ගණක් දීලා තියෙනවා අප්‍රේල් 21 වෙනිදා නවීන දිසානායක ඇමතුමා දන්නවා 2000කට නුවරඑළිය දෙන්න අපි දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා පාසල් තියෙනවා රාසියක් තාම ඔප්පුවක් නැහැ රෝහල් තියෙනවා රාසියක් ඔප්පුවක් නැහැ ඒ වගේම පොලිස් ස්ථාන තියෙනවා තාම හරිහමං නීත්‍යානුකූල ලියවිල්ලක් නැතුව හරියට වැටබායිම දන්නේ නැතුව වතුකරේ ජනතාවට අද පර්චේස් හත දෙන එක යථාර්ථයක් වෙලා තියෙනවා. ඒ ගෙවල් වලට සින්නක් කරයිතිය සහිත ඔප්පුව දෙන එක අපේ අමාත්‍යංශයේ බාරගෙන තිබෙනවා. දැන් අපි පූජා ඔප්පු දීමේ වැඩසටහනක් ආරම්භ කරා. මම දැකලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 80 85 වයස ඇති වැඩිහිටියෝ ඇසේ කඳුළු පුරවගෙන ඔප්පුව අතට ගන්න හැටි. මේට අවුරුදු 4කට 5කට කලින් අපි දැක්කේ තරා ගජමිතුරු කල්ලයක් ඉඩම් කොටු කරගෙන ආවා. ඒවා වහගත්තේ ජාති ප්‍රේමයේ, දේශ ප්‍රේමයේ, ආගම් ප්‍රේමයේ සලුපිලි වලින් ඒවා වහගත්තා. ඒ නිසා අපට සිද්ධ වුණා ජනතා හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් අනුන්ලා දෙන්න. උතුරු කරේ ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීමේ ප්‍රශ්නය තවම හමාර වෙලා නැහැ. ඉඩම් පිළිබඳ කරු අමාත්‍යතුමා හැටියට එම කටයුතු වල ඉක්මන් කිරීමේ ක්‍රියාමාර්ගයේ මත මේ ප්‍රශ්න ජාති අන්තර වේදිකාවලට ගමන් කිරීමෙන් වළක්වා ගන්නට පුළුවන්කම ඇති වෙන්නේ එලෙස කටයුතු කර පමණයි. මම එතුමාට මතක් කරන්න කැමති අනිද්දා 20වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙන යෝජනාවේ උතුරු කරේ ඉඩම් බෙදීම ඉඩම් මුදා හැරීම ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. කොන්නෝරුව ප්‍රදේශයේ හම්බන්තොට මිහි කාජදුරත් ඇතුළත ප්‍රදේශයේ අද විශාල වශයෙන් නින්දගම් කියලා යම් යම් අය තමන්ගේ අයිතිවාසිකම් කියලා ඒවට ඉඩම් විකුණමින් යනවා දැන් අක්කර 500ක් විතර විකුණලා දාන ඉන්දගම් මම දන්නා මේ LRC 58 ඉන්දගම් මොන ආකාරයෙන් නිදාස් කරලා තියෙනවද කියලා කරුණා කරලා ඒක ගැනත් හොයලා බලන්න අද පාසලකට දරුවෙක් ඇතුල් කරගන්නත් ලකුණු ප්‍රමාණයක් ඉඩමක ඔප්පුවට හිමි වෙනවා අද මේ වෙනකොට ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙමින් පවතින අපි හිතනදි බොහොම කෙටි කාලයක් ඇතුළත සින්නක් කර අයිති ලබා දීමේ පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කළා ජනතාව බලාපොරොත්තු වෙච්ච පොරොන්දු ඉටු කරන්න අපට කඩිනම්ම හැකියාව ලැබෙයි නවතත් ප්‍රවෘත්ති ක්‍රීඩාව තුළින් විවිධ ජනකොටස් අතර සාමය හා සහයෝගීතාව වර්ධනය කළ හැකි බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා. උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්විමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පාපන්දු ක්‍රීඩාංගණයක්, පිහිනුම් තටාකයක්, ගෘහස්ත ක්‍රීඩාංගණයක්, ප්‍රේක්ෂකාගාරයක් මෙන්ම තවත් අංග රැසකින් මෙම ක්‍රීඩා සංකීර්ණය සමන්විතයි. පාපන්දු, ක්‍රිකට්, පිහිනුම් ඇතුළු තරඟ ඉසව් රැසක් සඳහා මෙහි පහසුකම් සපයා තිබෙනවා. කෘතිම දහවන පතයක් ඉදිකිරීම සඳහාද අරමුදල් වෙන්කර ඇති බවයි ක්‍රීඩා බලධාරීන් සඳහන් කරන්නේ. අන්තර්ජාතික මට්ටමේ පහසුකම් වලින් යුතුව ක්‍රීඩා සංකීර්ණය ඉදිකර තිබෙනවා. 2011 වසරේ වැඩ ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම කටයුතු මෙම වසරේදී අවසන් කෙරුණා. ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම ක්‍රීඩකින් අතින්ම සිදුවීම මෙම උත්සවයේ විශේෂත්වයක්. මේ ක්‍රීඩාංගණය ශාල අර්බුද රාශියකට මුහුණ දීපු තැන. මේ පිට්ටනිය ගත්තොත් ලංකාවේ කොතනකවත් මේ වගේ සංකීර්ණයක් එකට තියෙන තැනක් මම දැකලා නැහැ. මම දැක්ක අද අපි මේක ඕපන් කරනවා කියනකොට තව කෙනෙක් 2011 මේකට මුල්ගල් තිබ්බයි කියලා හැමතැනම ප්‍රචාරය කරනවා. හැබැයි අවුරුදු 9ක් ගියා මේක අරගන්න බැරි වුණා. හැබැයි කවුරු හරි මේකට ආරම්භය දීපු කෙනාට මම ස්තුතිවන්ත වෙනවා. දැන් අපිට ඕනේ උතුරෙන් ක්‍රීඩකයෝ ජාත්‍යන්තරයට ගෙනියන්න. ක්‍රීඩාවෙන් විතරයි අපේ අතර ප්‍රශ්න තියෙනවා නම් අපි අවිශ්වාස නම් විශ්වාස වෙන තැන හැදෙන්නේ. ඒ නිසා අපි එකමුතුව මේක හදමු. මගේ ඉලක්කය තව අවුරුදු 5කින් තරජනීලා වගේ 50ක් මේ ප්‍රදේශයෙන් බිහි වෙන්න ඕනේ කියන එකයි. නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර 3කට තහනම් කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියෝග කළා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්.
නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවයේ වසර 3කට තහනම් කෙරුණේ අධිකරණයේ කෙරෙහි මහජන විශ්වාසයේ කඩවන ආකාරයට සහ අධිකරණයට අපහාසයක් වන අයුරින් ප්‍රකාශයක් කිරීමේ චෝදනාවටයි. ඒ 2015 වසරේ මැයි මාස 31 වනදා අභිහාචන අධිකරණයේ පැවති නඩුවකදී මෙම චෝදනාවට කොඩිතුවක්කු මහතා වරද පිළිගෙන සමාව අයද ස්ත්‍රීමටද එකඟතාව පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඇතුළු 7 දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණයේ මගින් ඇප නියම කෙරුණා. ඒ එක් අයෙකුට රුපියල් 25,000 බැගින් මුදල් ඇප සහ රුපියල් 105,000 බැගින් වන ශරීර ඇප දෙකක් මතයි. 2015 වසරේ ජනවාරි 3 වනදා අරලගංවිල හන්දියේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට පහර දී සාපරාදී බියගැන්වීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත මාරසිංහ, එහි හිටපු සභාපති ජගත් සමරවික්‍රම යන අයද ඇප නියම කෙරුණු සෙසු විත්තිකරුවන් අතර වනවා. බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රියානතුරකට ලක්කර පලාගිය ඩිෆෙන්ඩර් රථයේ පැදවූ බව කියන නවීදු ඔමේෂ් රත්නායක යන අය ලබන පළමුවනදා දක්වා තවදුරටත් ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඩිෆෙන්ඩර් රථයට පිටුපසින් ගමන්ගත් ලෑන්ඩ් ක්‍රූසර් රථය එහි ලියාපදිංචි අයිතිකරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා වෙත මුදාහැරීමට අධිකරණය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු මීට පෙර ඇප මත මුදාහැරුණා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වුණා. විදුලි බිඳවැටීම අද රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත් කරන බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. නොරොච්චෝල ලක්පිජේ ගල්ලංගු බලාගාරයේ ජනයන්ත්‍ර තුනක් පවතිනවා. මේකව 300 බැගින්වන මේ ජනයන්ත්‍ර අතුරින් දෙවනි ජනයන්ත්‍රය අද උදෑසන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටීමක් සිදු වුණා. මේ තත්ත්වය තුළ අවශ්‍ය කරන ජනධාරිතාවය සහ විදුලි ඉල්ලුම කළමනාකරණය කරගෙන සඳහා සමහර ප්‍රදේශවලට විදුලි විසන්ධි කිරීමට සිදු වුණා. කෙසේ නමුත් නොරොච්චෝල ලක්පිජේ ගල්ලංගු බලාගාරයේ දෙවනි ජනයන්ත්‍රය යථාතත්වයට පත් කිරීම සඳහා ඒ දෝෂය හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු මේ වෙනුවෙන් සිදු වෙනවා. බලාපොරොත්තු වෙනවා අද රාත්‍රී කාලයේ පමණ වෙනුවට මේ පරීක්ෂණ කටයුතු අවසන් කරලා මේ දෝෂය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම කටයුතු කරන්නේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්වීමේදී ජාත්‍යන්තර පිළිගැනීම මෙන්ම ගෞරවය ඊට හිමිවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ලුණුගම්වෙහෙර සද්ධාතිස්සපුර සිරි කලනගම උදාකම්මානය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 181 වෙනි ආදර්ශ කම්මානයමයයි. සිරි කලනගම නිවාස 19කින් සමන්විතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 169ක්. අධිකරණ ජනාධිපතිතුමා තීන්දුව කරා ත්‍රිපිටකය ජාතික උරුමයක් සහ ලෝක උරුමයක් බවට පත් කළා. හැබැයි අපේ ප්‍රතිවාදී දේශපාලන පොහොට්ටු කණ්ඩායමේ නියෝජිතයෝ මේ ඇත්තෝ කියනවා ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමෙන් සිදුවන්නේ අපේ රටේ මහා ජාතික උරුමයක් වන ත්‍රිපිටකය විනාශ කිරීමක්. මට හිතාගන්න බෑ ඇයි අපේ පොහොට්ටුවේ ප්‍රතිවාදීන් මෙහෙම කියන්නේ කියලා. එතකොට අපිට හිතාගන්නට වෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරනවට විරුද්ධයි. ලෝක උරුමයක් බවට පත් වෙනකොට ජාත්‍යන්තර නීති රීතිවල රැකවරණය ලැබෙනවා ත්‍රිපිටකය. ජාත්‍යන්තර පිළිගැනීම, ජාත්‍යන්තර ගෞරවය මුළු ලෝකෙම ත්‍රිපිටකය ගැන කතා කරනවා. එතකොට අපේ පොහොට්ටුවේ ආදේව කියන්නේ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන එක වැරදි වැඩක් කියලා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ඉඩම් දෙපාර්තමේන්තුව ලෝකයේ හොඳම දෙපාර්තමේන්තු 50 අතරට රැගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. බලපිටියේ පැවති ඉඩම් ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවට එක්වීමෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. උප්පැන්න සහතික ඉඩම් ඔප්පු ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි ලබා දීම මෙම එක් දින සේවාව මගින් සිදු කෙරුණා. ලියාපදිංචි කළ ඔප්පු ජනතාව වෙත ලබා දීමද සිදු කෙරුණේ අමාත්‍යවරයා අතින්. ඒ රජය අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වෙනි දැන් පස්සේ අවුරුදු 155ක් පැරණි මෙවැනි තාම අපකීර්තිමත් ඉතිහාසයක් තිබෙන දෙපාර්තමේන්තුවක් කීර්තිමත් දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ ක්‍රියාවලියට තමයි රජයේ හැටියට අත දෙලා දීලා. ලීසි වැඩක් නෙමෙයි. හැබැයි ඉලක්කය අපි සම්පූර්ණ කරනවා. යම් කිසි අවස්ථාවක අපේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න පුළුවන් නම් වචන දෙකක් අස්ථානගත වී ඇතගෙන වචනේ ඉවත් කිරීම. දිරාපත් වී ඇතගෙන වචනය ඉවත් කිරීම. මේක තමයි මේ දෙපාර්තමේන්තුව ලබන අතිවිශිෂ්ට ජයග්‍රහණ
ප්‍රධානී මේ වචන දෙක ඉවත් කිරීම මේ දෙපාර්තමේන්තුවට ලෝකයේ කීර්තිමත් දෙපාර්තමේන්තුවක් බවට පත් වේ. මම බලාපොරොත්තු වෙනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වය යටතේ පළවෙනි 50 ඇතුළත ලෝකයේ මේ දෙපාර්තමේන්තුව අරගෙන ත්‍රිපිටක අභිවන්දනා සතියට සමගාමීව දිවයින පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය අභිනන්දන උත්සවය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණා. විවිධ තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට තිරණ ප්‍රදානය කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම, සාරධර්ම අධ්‍යාපනාංශයේ අධ්‍යක්ෂ SBM නිමල් ධර්මසිරියන මහත්තුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මහා සංඝරත්නය සියක් නමක් විශේෂ දානමය පින්කමක් එප්පාවල ගල්කන්ද පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා. එම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය සදරැස්ගම උපරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සුන්දර හෙටක් සංවිධානයේ දායකත්වයෙනුයි මෙම පින්කම පැවැත්වුණේ. එම සංවිධානයේ සභාපති දේශමාන්‍ය අචල හර්ෂාණී, උපසභාපති දේශමාන්‍ය හේෂාර සේනල් සෝමරත්නන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මේ අතර ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව වවුනියාව ඇටපගස්කඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ අලංකාර පෙරහැරක් සහ බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබුණා. විහාරාධිපති පූජ්‍ය ඇටපගස්කඩ කල්යාණිතිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කෙරුණේ. රාජ්‍ය නිලධාරීන් සහ ගිහි පැවිදි විශාල පිරිසක් ඊට එක්ුණා. ත්‍රිපිටකාභිවන්දනා සතිය සමරමින් විශේෂ වැඩසටහනක් මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ ශාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ත්‍රිපිටක ධර්මය පිළිබඳ කාලෝචිත දේශන ඇතුළු වැඩසටහන් මෙහිදී පැවැත්වුණා. ඇඹිලිපිටිය මූලික රෝහලේ නවීකරණය කළ වාට්ටු ගොඩනැගිල්ලක් සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 30ක්. සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකික යුවලක් මීට මූල්‍ය දායකත්වය ලබා දී තිබෙනවා. මහා සංඝරත්නය, ප්‍රාදේශීය මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. විදේශ පුවත් දකිමු විරාමයෙන් අනතුරුව. දනවධානය ක්‍රීඩා පුවත් වෙත. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුආර 20/20 ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ සූදානමකින් පසුවන බව නායක ලසිත් මාලිංග පවසනවා. තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු තරගය හෙට මෙරට වේලාවෙන් රාත්‍රී 9:30 කේප් ටවුන් ක්‍රීඩාපිටියේදී ආරම්භ වෙනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කරළු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇති බව ක්‍රිකට් තීරීම් කමිටුව පවසනවා. පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම හේතුවෙන් දෙරට අතර පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගය ඔහුට අහිමි වුණා. සදීර සමරවික්‍රමට මෙම තරගයේදී ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙස අවස්ථාව හිමි වුණු ඇතැයි වාර්තා වනවා. මේ අතර ලක්ෂන් සඳකැන්ද කණ්ඩායමට එක්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි එරටින් ලැබෙන නවතම වාර්තා පවසන්නේ. දකුණු අප්‍රිකාව සමග එරටදී පැවති පන්දුආර 20/20 තරඟ තුනෙන් තරඟ දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබෙනවා. දෙරට අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාව ජයගත්තද එක්දින තරඟාවලිය පරාජයට පත් වුණා. කාලගුණ තොරතුරු යුරේනී පත්මසේකරගෙන්. හැටදිනේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පසුව තැනින් තැන වැසිහෝගි ගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩකුයි පවතින්නේ. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලදී තැනින් තැන වැසිහෝගි ගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. දිවනට සුළං හැමීම සිදුවන්නේ ඊසාන දෙසින්. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-30 අතර අගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk